සුබ දවසක් හැමෝටම අද මම ඔයාලට කියලා දෙනවා සම පැහැපත් කරගන්න පුළුවන් ක්ලෙන්ස් එකක් ඒ වගේම ස්ක්‍රබ් එකක් ලිප් ස්ක්‍රබ් එකක් ඒ වගේම පැක් එකක් හදාගන්න විදිය මේ හැමදේම හදාගන්න හැමෝගෙම ගෙදර තියෙන ස්වාභාවික අම්ද්‍රව්‍යයක් මම එකතු කරගන්නවා මේකෙන් ඔයාගේ සම පැහැපත් කරගන්න ගොඩාක් උදව් වෙනවා ඉතින් මගේ සම අඳුරු වුණාම එල්ලා වැටුණාම අවුවට පිච්චුණාම කුරුලෑ වගේ දේවල් ආවහම තොල් අඳුරු පැහැවුණාම මේ දේවල් මම අනිවාර්යයෙන්ම කරනවා මාසයකට දෙපාරක් වගේ අපි බලමු එහෙනම් කොහොමද කරගන්නේ කියලා මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් ක්ලෙන්ස් එකක් හදාගන්න විදිය මුලින්ම භාජනයක් අරගෙන ඒකට මම ඇලෝවෙරා ජෙල් තේ හැඳි එකක් ඒ වගේම දෙහි බින්දු කිහිපයක් එකතු කරගන්නවා මේ දෙක එකතු කරලා හොඳට කලවම් කරගන්නවා ඔය විදියට තමයි මම ක්ලෙන්ස් එක හදාගන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන ක්ලෙන්ස් එකක් මංගාව තියෙනවා හැබැයි මේ ෆේෂල් එක කරගන්නකොට මම මේ ක්ලෙන්ස් එක තමයි භාවිතා කරන්නේ ඊළඟට මම කෝපි වලින් ස්ක්‍රබ් එකක් හදාගන්න හදන්නේ ඒකට මම සීනි තේ හැඳි එකමාරක් ඒ වගේම කෝපි කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා ඊළඟට ඇලෝවෙරා ජෙල් තේ හැඳි එකක් එකතු කරගන්නවා ඒක එකතු කරලා හොඳට කලවම් කරගන්නවා ඇලෝවෙරා ජෙල් ගොඩාක් එකතු කරගන්න යනපා ඔයාලට මේකට පොල් තෙල් එකතු කරගන්න පුළුවන් රෝස් වතුර එකතු කරගන්නත් පුළුවන් සීනි ටික දියවෙන්නම කලවම් කරගන්න එපා ඊළඟට අපි බලමු කෝපි වලින් පේස්ට් පැක් එකක් හදාගන්නේ කොහොමද කියලා මුලින්ම කෝපි කුඩු තේ හැඳි එකක් ඒ වගේම කඩල පිටි තේ හැඳි එකක් කස්තුරි කහ තේ හැඳි එකක් එකතු කරගන්නවා ඊළඟට මම දෙහි බෑවක ඉෂ එකතු කරගන්නවා ඊට පස්සේ මම මේකට තව ඇලෝවෙරා ජෙල් තේ හැඳි එකකුත් එකතු කරගන්නවා මේ දේවල් එකතු කරගෙන තමයි පේස්ට් පැක් එක හදාගන්නේ මේ පේස්ට් පැක් එකෙන් හරිම ඉක්මනින් අපේ සම පැහැපත් වෙනවා ඔයාලට ඇලෝවෙරා ජෙල් වෙනුවට මේකට යෝගට් එකතු කරගන්න පුළුවන් වියලි සමක් තියනවා නම් විතරක් යෝගට් එකතු කරගන්න ගොඩක් ඔයිල් ස්කින් එකක් තියනවා නම් යෝගට් එකතු කරන්න එපා මේ විදියට හදාගන්න මේක නෝමල් ස්කින් එකටත් යූස් කරන්න පුළුවන් ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ලිප් ස්ක්‍රබ් එකක් හදාගන්න විදිය ඒකට මම කෝපි කුඩු තේ හැඳි භාගයයි සීනි තේ හැඳි භාගයයි මීපැණි තේ හැඳි එකයි එකතු කරලා හොඳට කලවම් කරගනවා මේක සාමාන්‍යයෙන් ඔයාලට සතියක් විතර ශීතකනේ තියලා පාවිච්චි කරන්න පුළුවන් ඒ නිසා ගොඩක් හදාගන්න යන්න එපා ඔය විදිහට තමයි ස්ක්‍රබ් එක හදාගන්නේ ඉතින් දැන් මම ඔයාලට කියලා දුන්න ක්ලෙන්ස් එකක් ස්ක්‍රබ් එකක් ලිප් ස්ක්‍රබ් එකක් පේස් පැක් එකක් හදාගන්න විදිය මේ කෝපි භාවිතා කරලා ඉතින් මේ කෝපි වලින් අපේ සමට හොඳ උත්තේජනයක් ලැබෙනවා මැරුණු සම ඉවත් වෙනවා හරිම ඉක්මනින් සම පැහැපත් වෙනවා ඒ වගේම තමයි මැරුණු සම හරිම ඉක්මනින් ඉවත් කරගන්න පුළුවන් දෙය තමයි මේ කෝපි කියන්නේ අපි බලමු එහෙනම් කොහොමද කරගන්නේ කියලා අපි මුලින්ම මූණ ක්ලෙන්ස් කරගෙන ඉමු හදාගත්තු ක්ලෙන්ස් එක හොඳින් කලවම් කළා මේ වගේ බ්‍රෂ් එකකින් හරි අතින් හරි ඔයාලගේ මුළු මූණෙම හොඳට ඇප්ලයි කරගන්න මේක මූණ ඇප්ලයි කරගන්නකොට උනත් හරීම සනීපයක් දැනෙනවා ඇලෝවෙරා ජෙල් කියන්නේ මූණට හොඳ සිසිලසක් ගෙන දෙන දෙයක් ඒ වගේම සම පැහැපත් කරනවා සමේ තෙතමනේ ආරක්ෂා කරන දෙයක් ඉතින් ඔයාලට හරීම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අම්ද්‍රව්‍යයක් මේක අනිවාර්යයෙන්ම ලස්සනට ඉන්න කැමති කෙනෙක් ගාව තියන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ ඇලෝවෙරා ජෙල් එකක් එහෙම නැත්නම් ස්වාභාවික කොමාරිකා පැලයක් දැන් මේ විදියට හොඳට මසාජ් කරන්න මේක හරියට ඉක්මනින් ඔයාගේ සමට උරා ගන්නවා දැන් මේ විදියට ක්ලෙන්ස් කරගත්තට පස්සේ මේ වගේ පොඩි පුළුන් කෑල්ලක් අරගෙන මෙන්න මේ වගේ මම පිහදා ගන්නවා ඊළඟට අපි ස්ක්‍රබ් කරගන්න ඕන ස්ක්‍රබ් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ මූණේ තියෙන සියලුම කුණු දූවිලි මැරුණු සම වගේ දේවල් ඉවත් කරගන්න එක සාමාන්‍යයෙන් අපි ක්ලෙන්ස් එකකින් උත් බලාපොරොත්තු වෙන්නේ මූණේ තියෙන කුණු දූවිලි වගේ දේවල් ඉවත් කරගන්න එක ස්ක්‍රබ් එකක් කරගන්නකොට මැරුණු සම ඉවත් කරගන්න එක තමයි ප්‍රධානම දේ මේකට මම එකතු කරගෙන තියෙන සීනි එතකොට කොමාරිකා ජෙල් කෝපි මේ තුනෙම අපේ සම පිරිසිදු වෙනවා මැරුණු සම හරීම ඉක්මනින් සීනි වලින් ඉවත් වෙනවා මේ හදාගත්තු ස්ක්‍රබ් එක ඔයාලට මූණට විතරක් නෙමෙයි අත් කකුල් වලටත් භාවිතා කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව දැන් මේ විදිහට මුළු මූණම හොඳින් මම ස්ක්‍රබ් කරගත්තා ස්ක්‍රබ් එක මූණේ තියාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ මේ වෙලාවෙදිම පුළුවන් ඔයාලට පුළුන් කෑල්ලකින් හරි සාමාන්‍ය විදිහට සෝදලා හරි ඉවත් කරගන්න මේ වෙලාවෙදි කිසිම දෙයක් භාවිතා කරන්න එපා මූණේ තියෙන ස්ක්‍රබ් එක ඉවත් කරන්න නිකන් වතුරෙන්ම සෝදලා ඉවත් කරගන්න පුළුවන්
මේ විදිහට මූණ ස්ක්‍රබ් කරගත්තට පස්සේ අපි අපේ මූණේ තියෙන මැරුණු සම ඉවත් කරනවා වගේම තොල්වල තියෙන මැරුණු සමත් අනිවාර්යයෙන්ම ඉවත් කරන්න ඕන එක ගොඩාක් වැදගත් දෙයක් මොකද තොල් අවපැහැ ගැන්වෙන්න ලොකු හේතුවක් තමයි අපේ මේ තොල්වල තියෙන මැරුණු සම ඉවත් කරන්න නැති එක මම හදාගත්තු ලිප් ස්ක්‍රබ් එක ඔයාලට පුළුවන් මේ විදිහට හදාගෙන මේ වගේ තොල්වල ආලේප කරලා ඇඟිල්ල වලින් මෙන්න මේ විදිහට ස්ක්‍රබ් කරන්න සාමාන්‍යයෙන් තප්පර 2 3ක් හොඳට ස්ක්‍රබ් කරන්න මේ විදිහට ස්ක්‍රබ් කළා සාමාන්‍ය විදිහට පිහදලා ඉවත් කරගන්න පුළුවන් ඔයාලට මේ කරගත්තට පස්සේ ඔයාලට ගොඩාක් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඔයාලගේ තොල්වල ස්ක්‍රබ් කරනවා කියන්නේ තොල් වලට ගොඩාක් හොඳ දෙයක් ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ලිප් බාම් එකක් මේ යූස් කරන්න මේ ස්ක්‍රබ් එක කරගත්තට පස්සේ ඉතින් ඔයාලට පේනවාද පැහැදිලි වෙනසක් වෙනවා මේ විදිහට තොල්වල ස්ක්‍රබ් කරගත්තට පස්සේ මේක ඔයාලට සතියකට 3 වතාවක් වගේ කරොත් ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හදාගත්තු ලිප් ස්ක්‍රබ් එක ශීතකරණයේ දාලා ඔයාලට තියාගන්න උනත් පුළුවන්. ඊළඟට හදාගත්තු ෆේස් පැක් එක මේ විදිහට මූණේ ඇප්ලයි කරගන්නවා. මේ පැක් එක normal skin එකක් තියෙන අයට, oily skin එකක් තියෙන අයට ඒ දෙකොල්ලන්ටම භාවිත කරන්න පුළුවන්. oily skin එකක් තියෙනවා නම් මේක කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. dry skin එකක් තියෙන අයට පුළුවන් මේකට yogurt එකතු කරගන්න, aloe vera gel එකතු කරගන්නේ නැතුව yogurt හරි මුදෝපු කිරි හරි එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කරලා කලවම් කරගෙන මේ පැක් එක හදාගෙන use කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේ ෆේෂල් එක කළා. හරිම ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් මේ කරපු පළවෙනි දවසේම ඔයාලට ගොඩක් හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. මොකද මේකෙන් මට සාර්ථක ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා තමයි ඔයාලත් එක්ක මම මේක ෂෙයා කරගන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ දිගටම බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් bell icon එකත් on කරලාම තියාගන්න. ඒ වගේම මගේ page එක ඔයාලට follow කරන්න පුළුවන්. description එකේ link එක දාලා තියන්නම්. මගේ අලුත් channel එකත් හරිම ආදරෙන් ඔයාලට කියනවා subscribe කරන්න. ගිහිල්ලා රසවත් recipe ඔයාලට බලන්න පුළුවන්. ඉක්මනින් හදාගන්න පුළුවන් recipes තියෙනවා. ඒ channel එක subscribe කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. මේ වගේ වීඩියෝ තව ඉස්සරහට ගොඩාක් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.